फणस अटवन सेना के विरोधार रणवीरो एलटीटीई त्रस्तवादी गुआडियाना निष्पादने करन कर्मांतशालावक स्वागणिति एहि बहुस्थान एलटीटीई त्रस्तवादी गिनिकपा विनाश कर तिबिनि मे पिलिबंद वार्तावागेनेन एहि सिटिन अप नियोजित अनुर दोरकुमुर ත්‍රස්තවාදීන් මෙම භූමියේ ගුවන්යානා නිපදවා ඇති බවට සලකුණු පවතිනවා. ඔවුන් ප්‍රදේශයෙන් පලා යන විට මෙම ස්ථානයේ ගිනිතපා විනාශ කර තිබුණද එම සාධක තවදුරටත් ඉතිරිව පවතිනවා. සිවිල් ජනතාව අවට ප්‍රදේශයේ පදිංචි කරවමින් රණවිරුවන්ගේ ප්‍රහාරවලින් ආරක්ෂා වීම සඳහා එල්ටීටී ත්‍රස්තවාදීන් මෙම කඳවුර ඉදි කර තිබුණා. අඹ වත්තක් තුල පීඩා තිබු මෙම කඳවුර උඩු ගුවනට නොපෙනෙන ලෙසයි පවත්වාගෙන ගොස් තිබෙන්නේ. ගුවන්යානා නිෂ්පාදනය සඳහා අවශ්‍ය ලෝහ කපා ගැනීම හා නවා ගැනීමට අවශ්‍ය කරන යන්ත්‍ර සූත්‍රද මෙහි පවතිනවා. දෙගෙඩිය සවෙන්ද සිල්වාගේ නායකත්වයෙන් යුත් 58 වන සේනාංකයේ රණවිරුවන් මෙම කඳවුර සොයාගත්තා. රණවිරුවන් මෙය අත්පත් කර ගන්නා විටත් එල්ටීටී ත්‍රස්තවාදීන් මුළු කඳවුරම ගිනි තබා විනාශ කර පලා ගොස් තිබෙනවා. කඳවුරේ ක්‍රියාකාරකම් පිළිබඳ තොරතුරු රණවිරුවන් අතර පත්වීම වැළැක්වීම සඳහායි ත්‍රස්තවාදීන් මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබෙන්නේ. මුළුමනින්ම ගින්නෙන් විනාශ නො වූ එකලස් කරමින් තිබූ ගුවන් යානයක කොටස් තවම ඉතිරිව පවතිනවා. දැවැන්ත විදුලි ජනක යන්ත්‍රවල ආධාරයෙන් ගුවන් යානා නිෂ්පාදන කම්හලට අවශ්‍ය විදුලි ලබා දෙන තිබෙනවා. ගුවන් යානා නිෂ්පාදනය පිළිබඳ පොත්පත් රැසක්ද මෙහි පවතිනවා. ගුවන් යානාවල සියලු කොටස් පිළිබඳ සියලු විස්තර මෙම පොත්පත්වල ඇතුළත් ඇති බවයි රණවිරුවන් සඳහන් කරන්නේ. එමෙන්ම ගුවන් යානයක් එකලස් කිරීමට අවශ්‍ය කරන අත්පොත් රැසක්ද මෙහි බිස යගත්තා. රූපසටහන් මගින් ගුවන් යානා සහිත චිත්‍ර ප්‍රදර්ශනය කරමින් කොටස් සවි කිරීම පිළිබඳ පුහුණුවද මෙම කඳවුර තුල ලබා ඇති බවට සාධක හමු වුණා. විදේශ විශේෂඥයෙකුගේ සහාය මෙම සියලු කාර්යයන් සඳහා ලබාගත්තේ දයන්න පිළිබඳ ප්‍රබල සැකයක් මතුවනවා. එල්ටීටී ත්‍රස්තවාදීන්ගේ 7 වන ගුවන් පතේද 58 වන සේනාංකයේ රණවිරුවන් පසුගිය දා අත්පත් කරගත්තා. මේ අනුව ත්‍රස්තවාදීන්ගේ ගුවන් ගමන් හා ගුවන් ක්‍රියාකාරීත්වය පිළිබඳ තොරතුරු රැසක් දැන් අනාවරණය වෙමින් පවතිනවා. ත්‍රස්තවාදීන් එම මධ්‍යස්ථානයේදී ගුවන් යානා නිෂ්පාදනය කළ හෝ අලුත් වැඩි කර ඇති බවට මෙම පොතින්නේ හොම සාධකයක්. මෙම යානය ඔවුන් සකස් කරමින් සිටියේදී රණවිරුවන් මේ ප්‍රදේශයට ඇතුළු වීම සමගම මේට ගිනිත බා විනාශ කර ඔවුන් පලා ගොස් තිබෙනවා. දිවංග විජේතුංග වසන්ත බණ්ඩාර සමග මම අනුරත් ප්‍රකුමර